බ තික නේශ විධාන බතරන එක්ත් ජාතික පක්ෂය කෝට්ට්‍යාසනය ප්‍රධන්ංවිධායක. විශේෂයෙන්ම පහෝගිය සති අපි දැක්කා විපක්ෂනායගතුමා ගොවි ගොවියන් හම්බෙලා ගොවි සමුලුව පවත්තල තමුන් බලට ආවාහම කොහොමද ගොවියන් වෙනුවෙන් කටයුතු කරන්නේ කියන එක සම්බන්ධය අදහස්තක්වනවා. දැන් මේ ළඟ එන මහකන්නේ වියස්වනු නෙලීමට තියන කාලසීමාවේ විශේෂයෙන්ම ගොවියන්ට වගේම මිදගැනීමට බලාපොරොත්තුව වන සුළු හා මධ්‍යම පරිමාණ වී සහල් හිමියන් සහ ගබඩාකරුවන් මුහුණදීලතිීන ගැට්කු සම්බන්ධය. ජනාධිපතිවරයාත් රජයත් විශේෂවධාන යොමු කර. ඒ සම්බන්ධෙන් ජනාතිිපතිවරයා මාත්‍යවරයා විදියට කැබිනෙට් බන්ඩලට ජනවාරි විසි හතරවෙන්ද නෙකුත් කරපු සංදේශය අනුමතමුණ. එමගින් දැන් මේ මහකන්නේදී ලැබීමට නියමිත අස් පවැෙන්න්නට. සහතික මිලක් රජයේ මදදිහත්වීම ලබාදීමට කයුතු කරන ෝ කියක විශෂයෙන් මොදක් කරන කෙමති. මේ සඳහා සුළුහා මධ්‍යම පරිමාන වහමෝල් හිමියන් සහ ගබඩාකරුවන්ට ඒ මහකන්නේ අස්වන්න මිලදී ගැනීමට අදාලව. ණය පහසුකොම් ලබා දෙන්නට රජය. රජේ අමාත්‍ය මණ්ල යෝජනාක් මගින් යෝජනා කරලා තියෙනවා මඩ පන කියලා. අලුත් නයයෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරල තියෙනවා. මේ අයටතේ රුපියල් බිලියන නමයක නයමුදලක් ව මහක මේ එන මහකන්නේ අස්තර නිෙරෙන ගොවින්ගෙන් සහතික මිලට විමිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍යම් පරිමාණ වීීමෝල් හිමියන්ටත් ගබඩාකරුවන්ට ලබා දෙන්න රච්චය තීර්ණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙහෙමයි මේ ප්‍රශ්නවලින් පීඩිතවෙලා ආර්ථික ණය දරාගන්න බැරු පීඩාවට ලක් කල ඉන්න ගොවියන්ට සහ. සහල් මෝල් හිමියන්ට මේ වෙලාවේ රැස්වීම් කියයලා කයිවාාරු ගහල වැඩක් නෑ. මෙ ටේ හැම තැනම කතා කනො මේ හාල්වල හාල් වෙළදාම වී මෙලදී ගැනීමේ මාෆියාවක් සම්බන්ධින්. එහෙම මාපිය මාපියාවක් තිනනම් අපි ඒක ගැන කියවක විඳල වැඩක් නෑ. සුළු හා මධ්‍ය පරිමා වීමෝල් හිමියන්ව ශක්තිමත් කරන්න ඕ. රුණ කාරීත්වයක් ඇතිකිරීම තුළින් තමයි ගොවයට සහතික මිලක් නිශ්චිත ලබා දීමේ හැකියාව ලැබෙන්නේ. මේ අයටතේ මේ මිලියන බිලියන නමයක මුදල මේ මඩපල අයෝචන ක්‍රමේයට වීීමල්ද ගනීමට ලබාදීමට බපොරොතුනවා ලංකා බැංකෝ හජන බැංකවහ ප්‍රදශයංන්වධර බැංකවෝ හර විශේෂයෙන් මෙතෙන්දි මේ නය පහස්සුකම් ලබා දෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට රපියල් බිලියන පනහකුත් හග ගබඩාකරුවන්ට සහහිී රැස් කරනන්ට බිලියන විසි පහකුත්තු වශයෙන් මේ නය මුදල වෙන්කරල තිනවා කියල පෞෝග සතියේදී මාධ්‍යසාගච්ඡා වෙදි කරුණු දැක්කුව විශේෂයෙන්ම නය ආපස්සු ගෙවන කාලසීමාව. දින එකසී අසුවක් වශයනුත්ඒ පොලිස් විශේෂම වැදගත්ම වෙන්න පොලි අනුපාතිගේ සියයට පහලවේ පොලි අනුපාතිකින් සියට හතරක් මහවාන්්ඩාගාරයේ විසින් අදාළ රාජ්ච්‍ය බැංකු වෙතගෙවන්න. ඒ එකතාවේ පලකල් තින. එතකොට වීමලදීගන්න සුළුහා මධ්‍යම් පරිමාණ මෝහිමියන්ට ගෙවන්න වෙන සීයට එකොලහක වාර්ෂික පොලි අනුපාතියක් මේක සාධනීය ලක්‍ෂණයි. අපි දැක්කාේ පහුගිය අවුරුදු එකමාරක තුර රටේ දෛනික කටයුතු කරගන්න බැරිවතිබූ තත්ත්ව එක. තිබ රටක් අද මෙතන්ට මේ ජාතිිපතිවරයා ප්‍රමමුක රජයක අල්ල තියනවා ඉදි අපි හැමදේම හොඳයි කියන්න ැතිවුණට හොඳදේට හොඳයි කියන්න ඕන. එතකොට විශේෂෙන්ම මේ ගොවියා පහුගිය වසර පහකට ආසන්න කාලසීමක් පොහොර ප්‍රශ්නය කාබනිික පොහොරයෝ දන්න කියලා බලපෑම් කර ගොවිතන සම්පූර්යම කඩා වැටුණා. ඊට පස්සේ ඇත්තරම සමහර ගොවින් සවිද වනසාගත්තා එතකොට ගොවියාට නියමිත මිලක් ලබෙන්න්නතුව. අතර මැදියන් තමයි වැඩිලා බලබන්නේ මේ ක්‍රමවේදය නත් අන්න මුලින් කරන්න ඕන මිලදී ගැනීමේ හැකියව තියෙන සුළු හා මධ්‍ය පරිමාන සහල් මිලදීගන්න වවිමෝල් හිමියන් ශක්තිමාත් කරන්න එතනින් තරග කාරයත්තු ඇතික කල තමයි වි අවසානයේදී මේ හාල් සාමාන්‍ය ජනතාව අතටෙනකොට මිලතීරණය කරන්නේ. අ මූ හිමන් දෙතුන්දනෙක් නම් අන්න එතන තමයි මේ ගැටුවු ඇතිවල තියෙනන්නේ ඒේඒකට අපි. ඒ ගිය ස් ම් ල්ට ැද වල ගැ යෝක විදල වැඩක්නෑ ජනාතිපත්තුමා බෝම සාධනීය පියවරක් කරගෙන තියෙන ඒ අයටත අප බලාපොරොත්තුවා මේ එන මහකන්නේ. නාඩු වීකලෝට රුපියල් එකසිය පහග සහතික මිලක් ඒවගේම කී සම්බාාවෙනුවෙන් එකය තියක සහතික මිලක් සහ සුදුනාඩුවෙන් එකසේ විස්සක සහතික මිලක් ලබා දෙන්න මේ සහතිකමිල ලබා දෙන්න තමයි. මඩ පන නයි යෝජනා කරම යටතේ බලා කොරොත්තු වෙන්න. ඒ ගොවිය අ එකරන්නේේ ඊ අම්තරර්මාන් විශේෂෙන් සඳහන් කරන්න කැමති පසුගේදා ජනාධිපතිවරයා පාසල් දරුවන්ට පෙලපොත් ලබාදීමේ වැඩසටහනට සම්බන්ධ වුණ ඇතින්දි ජනාධිපතිවරයා යෝජනා කරලා තියෙනවා අපි ක්‍රියාවටන අංගනවා පාසල් දහදාස් එකසේ විශ්‍යහයකටත්. ඒවගේම පිරිවෙන් අටසය විසිදයකටත්. සම්පූර්ණයෙන්ම පොත්පත් සහ නිලැඳුම් ලබා දෙන රජය වියදමින්. ඇතම සාමාන්‍ය ජනතා ගොඩක් පීඩාවට පීඩාවට පත්තල් තියන ොහොතක තමන්ගේ දරුවන්ගේ පාසල් ලඋපකරන පොත්පත් ලබාගන්න බැරි තත්ව එකක නිලඇඳුම් ලබාගන්න බැරි තත්වයක අවුරුදු එකහ මාරක් තුළ මෙවැනි දෙයක් දෙන්න පුළුවන් තරමට මේ රච්්‍ය කටයුතු කරා කෙනෙහි ගැන විශේෂය මතක් කරන කැමති ඊට අමතරව. ේයෙන්ි කියන්නුන මේ නට පාථමි අධ්‍යාපනය ලම ලවයි ලක්ෂ දාාසයක්කින්නවා ඒ ලක්ෂ දාසේටම මාර්තුමාසය ඉඳං දිවාහරය ලබා දෙන්නත් චනාධපතිවරයාගේ යෝජනා කනෝ රජය කටිතුගන්නවා. ඒ ක්‍රියාවලිය මාර්තුමාසය ආරම්භකිරීමට නියමත්තයි. ඒ වගේම විශේෂයෙන්ම අද ලෝකයේ රැකයා අවස්ථා විශාල වශයෙන් විවෘත වෙලාතියෙන තත්ත්වය එක. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනසක් අවශ්‍යයි කියලා. දපතිවර සඳහන් කරය එක ඇත්ත මොකද විභාග බර අඩුකල්ල ඉංග්‍රීසි දැනුම හා තාක්ෂණය මූලිකවවෙ අධ්‍යාපන ක්‍රමයකට අපි මාරුවෙන් ෝ නවස්ථාවය ට්‍රරන්සිිෂන් පිරිෙඩ්ඩ පින්න්නේ. තක එවැනිො අපි රස්සාවල්වලට මූලි කරගතර රැකයා මූලික කරගත්ත අධ්‍යාපන කරමයකට මාරුවෙන් ඕොන විශේෂයෙන්ම. තිම බුද්ධිය වගේ පාට මාලා හැම විශ්වවිද්‍යාලිකම ආරම්භ කරන ජනාධිපතිවරයා යෝජනා කල තිනවා ඒ යෝජනාව අධ්‍යාපන මාත්‍යංශය සහනිත් යාදදාල් විශ් විද්‍යාල ප්‍රතිා ප්‍රතිශාදන කොමිසන් සබාව වගේ ආයතනාර්ථක තුල ඒ කටයුතු කරගරෙනවා. ඉතිං ලෝකේ දකින ලෝකේ ඉස්තරහට පේනනායකක් එක් ගමනක් යැනකොට මේ වගේ කාරණ ඒම සම්බන්ධයෙන් අපිට පුදම වෙන්න දෙක් නෑ. යනුව තත්කාරණයක් තමයි දැනට අස්වැසුම අපි ලක්ෂ විස්තකට ලබාදිීරතින මේ අවරු මේ මාසේ බෙබරහරි පහලුවෙන් අරම්භ කනවා තව ලක්ෂ හතරකට මේ අස්වැසුම සහනය ලබාදීමේ රජේ වැඩිපුලි. තොට සමස්ත අස්වැසුම ප්‍රතිලාබෙන් සංඛ්‍යාව ලක්ෂ විසිහතරක් වෙනෝකීටක විශේෂයෙන් මතක් කරන්න කැමති. ඒ වගේම ඉන්දියාව කෙන කතාකරොත් මොකද පෞගිය සතියේ විශාල මාතෘකාව ඉන්දියාව. අපි දැක්කා ජාතික ජනබලවේගේ නායක අන්්‍රකුමාර මැත්තුමා සමන්ගේ සාම්ප්‍රදායක ඩෙනිමයි ෂර්ට්ටකයි පැත්තකට දාලා ඉන්දියාාවටගේ ෆුල්ස ට්ට එකකෙන් අතරාථදීලා කතා කල රාජ්‍යතාන්ත්‍රික මෙවුමකට සම්බන්ධනවා. ඇත්තව වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය විදියට අපි සඳටු වෙනවා. අර ලිම් මැඩියන් වගේඉන් නැතුව ජාතික ජනබලවේගය. ත අන්දරෙත් එක ගෞන්දනු කරනගැන අපේ එක්සත් ජාතිය පක්ෂේ විදිර අපි සතුටුවෙනවා අපේ කියනවා විශේෂයෙන්ම මන්දැක්කා අන්්‍ර කුමාර දිසානාය නායකතුමා ජාතික ජනබලවේගේ ඉන්දියාවේ අමූල් සමාගමත් එක ගිහිල සාගච්ඡා කරනවා මොකොද ඉන්දියාවේ අමූල් සමාගමත් එක් ජාතික ජනබලවේගේ නායකයා ගිහිල්ල සාකච්ඡා කරන්නකොට ගොවිසංවිධානයේ නායකයා වෙච්ච ලං සමස්ත ලංකා, ගෝජන සම්බේ ය නායකයා මොකදද මේ කරන්නේ. අමූල් සමාගමට විරුද්ධව රටපුරා අත් සංගන්නවා පෙළපාලිය නවා. ඉතින් මේක අපි කියන්න මම මට කියන්න තියෙන ජාතික ජනබලවේගේට. ද ද සිමන්න්නන් සිම දොන් සිමං දෙකක් බෑ කියය දෙක. ඒගේම අපි දක්කා විජිත හේරත් පරර්ලිමේන්තු මන්ත්‍රීවරයැකිනෝ හ අපි අමූල් සමගත් එකක සාකච්ඡා කර සාගච්ඡා කරේ ටෙන්ඩර් පටිපාටක් අනුව මේ ආයතන අමල් සමාගමට දෙන්න ඕන කියන කාන්න එකගන්ද නායක එකක් කියනා ගෝලියෝ අයකක් කියනවා ගමයිඉන්න මිහ තයගක් කියන මේවය මිනිස්සු රවට්ටන ක්‍රමවේදය වහම නවත්තන්න ඕන හැබැයි. ජාතික ජනබලවේගේ කියන්න ජනතාව විමුක්ති පෙරමුණ ජනතාව විමක්ති පෙරමුණ ඉන්දයානු ්‍යාප්තවාදය පන්ති පහෙන් එකක් එන් එලියටවිල්ල ජාතයන්තරත් එකතු එච්ක ගැනක්ත් ජාතික පක්ෂයවිදියට මනන් සතුට වෙනවා මං උන්සුම්ම පිගන්නවා එක හින්ද අපේ තරටක් විද ඉස්රහට යන්න ලකත්ය ගන්ධනු කරන්න ඕන කෙ ිතහෙරත් කිව්ව පහුගගේ සතතියේ මේ ප්‍රශ්ය වූහම් මාධ්‍ය. ඒ අපි ඒගැෙන සතුටුවෙන අපි ඒක පිළිගන්නවා. ජනාධිපතිවරයාගේ රශයත් බලාපොරොත්තුව අපේ රට ලෝකයට විවෘත කන්නක ඒකහින්න සමයි ඉන්දියාවත් එෙක්ක අ කිව්වා ක්‍රමවේද හඳුන්ල දුන්න කිව්වාර් ඉන්දියානුහ සංචාර්කයෝ ලංකාවටආාවහම ගණධනු කිරීමේදී කිව්වාර් ක්‍රමේ යටතේ E, UPA ක්‍රම අර්ථ කිව්වාර් ක්‍රමයඒ තාක්ෂණය යට ගන්ඳන කිරීම අවස්ථාව ලබාදීර තින එකට ඒක මහ ැක්කේ මුල මන්ඩලේ අනුමති ලබාදීල තින ඒට පාසුකම් සපයන්න කියලා සියලුම රාජ්‍යහාවානිච බැංකුවයට මහ බැංකුව දැනන්දීලා තින ඉතා අපි බලාපොරොත්තුෙනවා. එදා සමසය හැත්තාතේ ජයා ජයවාදන විවෘ තාර්ථකය අඳන්නල දීන රටේ ආර්ථි ක්‍රමය උඩියටය කරුණරා. අවාසනාවකට ඊට පස්සයාපු රජයන් ඒ ක්‍රමවේදෙන් එහට ගිහිල්ලා හරි විදියට විෘතාාර්තික්‍රමය ක්‍රියාත්මක් කර නෑ. ඉදි අද ඒ වෙනස නැවත තාරම්භගන්න රනනිල් වික්‍රමසිහ මැතිතුමා පරමක මේ රචියය විලහි න්නවා. එතකොට ඒ අපි බලාපොරොත්වෙනවා. මේ රට තියනතැන් ඉහලට ගෙනන්න ජනාතිපතිවරට ඒ ඔස්සේ හැකිියාව ලබේයි කියලා බොමස්තුති.